විජය රජ්ජුරුවන්ටත් කලින් ලංකාවේ වසර 1000කට එහා පැරණි ඉපැරණි යාන්ෝ ශිෂ්ඨාචාරය මුළුමනින්ම සංවිධානාත්මක අන්තවාදී මූලධර්මවාදී සංවිධාන ගණනාවක් විසින් ඒ අපේ යාන්ෝ ශිෂ්ඨාචාරයට අනතුරට ලක් කරලා තියෙන්නේ. අපි ඒක බලන්න ගියා ත්‍රිකුණාමලයේ. යාන්ෝ ශිෂ්ඨාචාරයේ සම්බන්ධව ඒ යාන්ෝ පුරාණ රජමහා විහාරයට වෙන විනාශය සම්බන්ධ සියලුම ඡායරූපමා සතු තිබේ. ඒක ඕනම මාධ්‍ය ආයතනයකට ලබා දිය හැකි. ඒ වගේම නාගලේන පුරාණ රජමහා විහාරයේ සිදු වී තිබෙන විනාශය සම්බන්ධව සිදු කරමින් තිබෙන විනාශය සංවිධානාත්මක කල්ලි කණ්ඩායම විසිරුතර කර අපරාධ ගැන මුනිවත රකින්න ආණ්ඩුව ගැන ආණ්ඩුව නිර්වත් කරන්න අපි සූදානම්. ඒ විතරක් නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සමුද්‍රගිරි විහාරස්ථානයේ සිදු වී තිබෙන ඓතිහාසික විනාශය. ත්‍රිකුණාමලේ සංකමලේ ආරණ්‍ය සේනාසනේ බෞද්ධ උරුමයන් සිදු වෙලා තියෙන විනාශය. ත්‍රිකුණාමලේ ශාන්ති විහාර වනසෙනසුනට වෙලා තියෙන අන්තවාදයෙන් සිදු වෙලා තියෙන විනාශය. මේ ආදි වශයෙන් මිහිදුලෙන වනසෙනසුනට සිදු වෙලා තියෙන විනාශය. විතරක් නෙවෙයි අපි යාන්ඔයට යනකොට මොකද තත්ත්වේ? යාන්ඔයට යනකොට යාන්ඔය සිදුවෙන ඒ ඉතිහාසයේ සිදුවෙන ඒ ශිෂ්ටාචාර සිදුවෙන දේ මේ තිබෙන්නේ. අපි යනකොටත් මහා ට්‍රැක්ටර් වලින් ඓතිහාසික ක්‍රිස්තු පූර්ව යුගයට අයිති, ඒ කියන්නේ බුදුන් වහන්සේ පිරිනිවන් පාලා 50 වන දිනේ තමයි තපස්සු බල්ලුක වෙනද දෙබෑයන් සජීවී ගෞතම බුදුන් වහන්සේගේ කේශ ධාතු ගෙනල්ලා ලෝක ඉතිහාසය හද පළවෙනි විහාරස්ථානයේ තිබෙන්නේ. එයට අයිති වෙන ශිෂ්ටාචාරයේ බෞද්ධ ශිෂ්ටාචාරයේ ඓතිහාසික දාගැබ යාන්ඔය දාගැබ අද මුළුමනින්ම විනාශ කළ ඉවරයි ආණ්ඩුව මුනිවත රකින්න.